ඉතින් කොහොමද ඔයාලට ඕන අද මං හදන්න යන්නේ චිකන් කරි එකක්. ඉතින් අපි බලමු මේ චිකන් කරි එක කළු පාටට රසට ඒ වගේම සුවඳට කොහොමද හදාගන්නේ කියලා. එනි මම කුකුළු මස් ග්‍රෑම් 500ක් අරගෙන තියෙනවා. ඒ වගේම ලුණු ගෙඩියක්, තක්කාලි ගෙඩියක්, අමුමිරිස් 2-3ක්, කරපැංච ටිකක්, සුදු ලුණු 2-3ක්, එනසල 2-3ක් ඉඟුරු කැල්ලක් කරන් තියෙනවා. ඒ වගේම බැදපු 3-5 කුඩු තේ හැඳි 3-4ක් අරන් තියෙනවා. මම මෙතනදී මිරිස් කුඩු තේ හැඳි 3කට 3-5 කුඩු තේ හැඳි එකක් දාගෙන කබල බැදගෙන තියෙනවා. ඊට පස්සේ ගම් මිරිස්, කහ, ලුණු, වතුර. ওই ටික තමයි අපිට ඕන වෙන්නේ. ඉතින් අපි මුලින්ම අපේ චිකන් ටික මැරිනේට් කරගමු. ඒකට කහ තේ හැඳි එකක්, ගම් මිරිස් තේ හැඳි එකක් සහ ලුණු කුඩු තේ හැඳි එකක් දාගෙන හොඳට කවලම් කරගෙන ඒක मैरिनेट करना इतिंग अब मेक विनाडी पहालवा तिहा तीन तीन होंदाय मुखते रसया इतिंग अभी लून तक सुन एट कपागम इतिंग अदमान चिकन का मेटिया तीयन गोडाक रसया चिकन एक्तवा इतिंग हटिया क्लीपे तीयना एक पोलते मेसा दिख हमारे दागण तेल रे अभी एक्ट इन साल एक्तरगम इतिंग इट पे अभी तला इंगुर सुधुन टेकरगम इंगुर सुधुन तला चिकन विनम रस इतिंग गुडाकला करवेदे पा सामा प्रमाण बेदनक मेट तीयागन ඊට පස්සේ අපි කරපිංච ටිකක් නැගට එකතු කරගෙන ඒ ටිකත් හොඳට කවලම් කර ගන්නවා. ඉතින් ඊට පස්සේ අපි හේනියට ලියාගත්තු ලුණු ගෙඩියත් නැගට එකතු කර ගන්නවා. ඉතින් මේ ඔක්කොම අපි කවලම් කර ගන්න ඕන. ඉතින් මේ ටික ගොඩාක් වෙලා තෙලේ බෙද ගන්න එපා. මොකද ඒකෙන් තිත්ත රසක් චිකන් කරි එකට එන්න පුළුවන් හින්දා සාමාන්‍ය ප්‍රමාණයට බෙද ගන්න. ඉතින් ඊට පස්සේ අපි ඒකට කබලේ බෙදගත්තු 3-5 ටික එකතු කරගන්න ඕන. එතනදී අපි මිරිස් කුඩු තේ හැඳි 3කට 3-5 කුඩු තේ හැඳක් දාගෙන තමයි කබලේ බෙදගත්තේ. ඉතින් ඒ ටික මේ විදියට දැම්මට පස්සේ චිකන් කරි එක කළු පාටට වෙන්න ඒකත් බලපාන. ඊට පස්සේ ඒකට අපි බෙදපු 3-5 කුඩු ටිකත් එකතු කරගමු. ඒ ටිකත් මේ විදියට එකතු කරගෙන හොඳට කවලම් කරගන්න ඕන. මේ ඔක්කොම ටික ගොඩක් කරවෙන්න දෙන්න එපා. ඒතකොට තිත්ත රසක් එන්න පුළුවන්. ඒ වෙලාවේදී මේ ඔක්කොම ටික ඇටි එහාට මෙහාට කර කර බෙද ගන්න. එතකොට මෙන්න මේ වගේ ඔක්කොම ටික එකතු කර ගන්න පුළුවන් වගේ ප්‍රමාණයට එද්දී අපි මැරිනේට් කරගත්තු චිකන් ටික එකතු කර ගන්න ඕන. ඉතින් ඕගොල්ලන්ට පේනවා ඇති මේ චිකන් වලට කහ, ගම් මිරිස්, ලුණු හොඳට ඇල්ලලා තියෙන්නේ. ඉතින් ඒකත් මේ මිශ්‍රණය හොඳට එහාට මෙහාට කරගෙන කවලම් කර ගන්න ඕන. ඉතින් චිකන් ටික ගොඩාක් මැරිනේට් වෙන තරමට රසයි. ඉතින් මම මෙතනදී නම් විනාඩි 30ක් වගේ තමයි තියාගත්තේ. ඉතින් මේ චිකන් ටික හොඳට මේ විදියට යාට මෙහාට කරගෙන පොඩ්ඩක් වෙලා තියෙන්න ඕන. ඉතින් මේ වෙලාවෙම වතුර එකතු කරගන්න එපා. චිකන් වල තියෙන වතුරත් මේකට උනන නිසා ටික වෙලාවක් තියලා ඊට පස්සේ වතුර ටික එකතු කරගන්න. මේ වෙලාවේදී වතුර කෝප්ප දෙක හමාරක් වගේ එකතු කර ගන්නවා. ගොඩක් හොදි ඕන නම් වතුර ටිකක් වැඩිපුර එකතු කර ගන්න. ඊට අමතරව දැන් අපි ලුණු දැම්මේ නැහැ තාම. ඉතින් ලුණු මැරිනේට් කරද්දී ටිකක් දැම්මා. ඉතින් මේ වෙලාවේදී ලුණු එකතු කර ගන්න පොඩ්ඩක් අඩු ප්‍රමාණයක්. ඊට පස්සේ අන්තිමේදී ලුණු රස අඩු වුණාන් ඊට පස්සේ අපිට එකතු කර ගන්න පුළුවන්. ඉතින් මම මේකට තාම තක්කාලි අමුමිරිස් දැම්මෙත් නැහැ. ඉතින් හොදි එක මේ වගේ ගොඩාක් හොඳට නටන කොට පුළුවන් අපිට අපි කපාගත්තු අමුමිරිස් තක්කාලි ටිකත් එකතු කරගන්න. ඉතින් ඒ ටිකත් එකතු කරගත්තට පස්සේ අපිට පුළුවන් මේ වෙලාවේදී ලුණු කොහොමද කියලා බලන්න. ඉතින් ලුණු අඩු නම් අපිට පුළුවන් ලුණු ටිකක් එකතු කරගන්න. එහෙම නැත්නම්
लुणु वतुर टिकर गना पुलवा इतनी मगेन लुणु गांट तीयनवा इतनी अभी मेटिक दें लिपिंग अयंकर गोने लिपिंग अयंकर अतर पास तम अभी इकट्ड गम्मी तेहन दगे इकतर गाने चिकन गुडक रसाई मे तीन आप हदाक रसम रस चिकन क्री तीन आल मे वीडियो कैम तीना अलगे आलू अतरे मे वीडियो शेयर करान इवे लाइक करान कमेंट करान तम तक रहा इवे मगे चैनल सब्सक्राइब करान।